අද සිට සතියේ දින පහම ක්‍රියාත්මක වන පරිදි රජයේ හා රජයේ අනුමත සියලු පාසල් ආරම්භ කෙරුණා. ඒ අනුව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පැවති ඉන්ධන අර්බුදයේ හමුවේ පාසල් දින 3ක් පමණක් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් අද සිට පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. මේ අතර බස් රථ ධාවනයත් සාමාන්‍ය තත්වයට පත්කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. නමුත් ප්‍රවාහන පහසුකම් අඩු තත්වයක් සමග පාසල් දින පහ පුරාම පවත්වාගෙන යාමට නොහැකි බවයි ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. පාසල් දින පහක්ම පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ ගුරු සංගම් විදියට අපි හිටියා. රජයට තමයි පාසල් පවත්ව ගන්න බැරුව මේ දින තුනක් දින දෙකක් පවත්වලා අවසානදී මේ තීරණයට අපි සතුටු වෙනවා. ඇත්තටම දින පහක් පාසල් පැවැත්වෙන්න ගත්ත තීරණය සම්බන්ධව හැබැයි ගැටලු ගොඩක් නිර්මාණය වෙලා තිනවා. දරුවන්ට පාසල් එන්න ප්‍රවාහන පාසුකම් නැහැ. පාසල් පැමිණීමේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් පාසල් පැමිණෙන්නේ දරුවන් 67% විතර වගේ ප්‍රමාණයක් තමයි පහුගිය කාලය පුරා ගන්නේ කරාම ඒක තහවුරු වෙනවා. පොදු ප්‍රවාහන සේවා වැඩ කරන්නේ නැති නිසා පාසල් බස් රථ ප්‍රවාහන සේවා වැඩ කරන්නේ. ඒ නිසා දරුවන්ට පාසල් එන්න අමාරුයි. අනිත් පැත්තේ ගුරුවරුන්ටත් පාසල් වලට එන්න තියෙන දුෂ්කරතාවයන් විශාල වශයෙන් තියෙනවා. පාසල් අද සිට යළි ආරම්භ කෙරුණත් කොවිඩ් තවම ඉවර නැහැ. ඒ නිසාම මුහුණු ආවරණ නිරන්තරයෙන් පැළඳීම, නිතර දෑත් සේදීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.